ආයුබෝවන් දුවේ පුතේ. සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය උසස් පෙළට ලංකාවේ හඳුන්වා දෙන්නේ 2008 දී. ඉතින් මේ හඳුන්වා දීපු විෂය මාලාව එකවරක් දැනට සංශෝධනය වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් නව විෂය නිර්දේශයක් සකස් වෙලා තියෙනවා. මේ නව විෂය නිර්දේශයේ 12 වෙනි වසරේ මතතම් ආරම්භක අවුරුද්දේදී තියෙන පාඩම් වලින් පළමුවන පාඩම තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. මේ පළමුවන පාඩම ගැන කතා බහ කරන්න අපි හමු වෙන 8 වන අවස්ථාව. එතකොට 7 වන අවස්ථාවක අවසානයේදී මේ බෝඩ් එක තිබුණේ දුවේ පුතේ මේ විදිහටමයි. ඔබට මතක ඇති. අවසානයේදී මම ලියපු වචන දෙක. මොකක්ද? අංකිත එහෙම නැත්නම් ડિජිටල් සහ ජනමාධ්‍ය කියලා. අපි කතා කරමින් හිටියේ දුවේ පුතේ ජනමාධ්‍ය නිසා ලෝකය වෙනස් වෙච්ච හැටි. ජනමාධ්‍ය නිසා සමාජයට වෙච්ච බලපෑම ගැන. එතකොට අපි කිව්වා දැන් අර 60-70 දශකවල ජනමාධ්‍ය භාවිත වුණා. හැබැයි 80-90 දශකයේ වන විට අංකිත තාක්ෂණය එන්න පටන් ගන්නවා. මේ ડિජිටල් ක්‍රමවේද එන්න පටන් ගන්නවා. දැන් අර ජනමාධ්‍යවල තිබුණු විසුරුවා හැරීමේ ක්‍රම එහෙම නැත්නම් රූපවාහිනිය වෙන්න පුළුවන් ගුවන් විදුලිය වෙන්න පුළුවන් මුද්‍රණ තාක්ෂණය වෙන්න පුළුවන් මේ හැම දෙයකම තිබ්බ තාක්ෂණික ක්‍රමෝපාය මේ ડિජිටල් වීමත් එක්ක වෙනස් වෙනවා අංකිත ක්‍රමයත් එක්ක වෙනස් වෙනවා දැන් අපි දන්නවා අපි සාමාන්‍යයෙන් කියන්නේ දුවේ පුතේ අංකිත ක්‍රමය කිව්වම 1010 කියලා. ඒ කියන්නේ මේක වෙන විදිහකින් කියනවා නම් තියනවා නම් තියනවා නැත්නම් නැහැ කියලා අපි කතා කරන්නේ විද්‍යුත් මාධ්‍ය ගැන කතා කරනවා. යමක් තියනවා නම් තියනවා එහෙම නැත්නම් නැහැ. දැන් උදාහරණයක් හැටියට ડિජිටල් ටීවී එක. ડિජිටල් ටීවී එකේදී හරියම පැහැදිලි අපිට ඇන්ටනා එක අර පැත්තට කරවන්න මේ පැත්තට කරවන්න ඕන කමක් නැහැ. පැහැදිලි. නැත්තම් සම්පූර්ණම දර්ශන නැහැ. ඔබ මේ අත්දැකීම විඳිනවා. මොකද සමහර චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා ඔබ භාවිත කරද්දී ඔබට මේ අත්දැකීම විඳින්න පුළුවන්. මේ අත්දැකීම ලංකාවෙත් ඔබට විඳින්න පුළුවන්. කොහොම හරි මේ ડિජිටල් තාක්ෂණය අංකිත තාක්ෂණය ජනමාධ්‍යත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ මේ තාක්ෂණයන් වර්ධනය වෙනවා. වර්ධනය වෙනකොට ලෝකේ ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා. අපි ඉදිරියේදී ඒ වෙනස්කම් මොනවද කියන එක ගැන පුළුල් වශයෙන් සාකච්ඡා කරමු. දැන් ඔන්න ඊළඟ කාරණේ. දැන් අපි තව කතාවක් කතා කරමු. මොකද සංනිවේදනය කියන්නේ ගිය සතියේ මම කිව්වා. එහෙම නැත්නම් 7 වෙනි පාඩමේදී මම කිව්වා මොකද්ද? සංනිවේදනය කියන්නේ සජීවී විෂයක්. දවස ගානේ වෙනස් වෙන විෂයක්. ලෝකේ තියෙන ප්‍රායෝගිකම විෂය අපි හැමෝටම අත්‍යවශ්‍යම විෂය. සංනිවේදනයෙන් තොරව ඔබට හෝ මට කිසිවක් කරන්නට බෑ. වෙන කිසිදු විෂයක් ඉගෙන ගන්න බෑ. බත් කන්න බෑ. වතුර බොන්න බෑ. යාළුවෙක් සමග කතා කරන්න සම්බන්ධතා පවත්වන්න බෑ. එමුනා සංනිවේදනය කියන්නේ ලෝකේ තියෙන ප්‍රායෝගිකම විෂය. ඒ විතරක් නෙමෙයි මේක තමයි ලෝකේ තියෙන සජීවීම විෂය. අපි කතා කළා මේක. සජීවී දෙයක් ප්‍රායෝගික දෙයක් හැම විටම මොකද වෙන්නේ දුවේ පුතේ? වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ කොහමද? තාක්ෂණය එකතු වෙන නිසා. හැම විටම සංනිවේදනය කියන විෂයත් එක්ක තාක්ෂණය බද්ධ වෙනවා. සංනිවේදනය කියන විෂයත් එක්ක මොකද වෙන්නේ? තාක්ෂණය බද්ධ වෙනවා. මම උදාහරණයක් කියන්නම්. ඔබේ දෙමාපියන්ගෙන් අහලා බලන්න. ඉස්සර අපි පාවිච්චි කළේ විදුලි බුබුල සූත්‍රිකා බල්බ. එහෙම නැත්නම් අර අපි කියනවා ටංස්ටන් විදුලි බුබුල කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට අර ටියුබ් ලයිට් එක එන්න පටන් ගත්තා. තව ටික කාලයක් යනකොට මොකද උනේ? CFL බල්බ් එක එන්න පටන් ගත්තා. අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? මේ තුනම පැත්තකට ගිහිල්ලා LED බල්බ් එක ඇවිල්ලා. දැන් බලන්න මේ තාක්ෂණයේ දියුණුව. අර මුලින් තිබ්බ සූත්‍රිකා බල්බ් අර වීදුරු වටපිටාවක් තියෙන ආවරණයක් තියෙන මැද්දෙන් කහපාට අර පොඩි ෆිලමන්ට් එකක්ද කියලා කියන්නේ අපි. අර පුංචි මෙහෙම රවුම් කැරකිච්ච පොඩි සූත්‍රිකාවක් තියෙනවා. ඊට පස්සේ මේක කරන්ට් එක ආවම මේක ඇවිලෙනවා. එහෙම නැත්නම් මේක රත් වෙලා ආලෝකය වීදුවන්න පටන් ගන්නවා. දැන් මේ බල්බ් එක තමයි අපි පුංචි කාලේ ගෙවල් වල දැම්මේ. ටික කාලයක් යනකොට මොකද උනේ? ටියුබ් ලයිට් එකක් ආවා. අර දිගට ටියුබ් එකක් වගේ එකක් ආවා. ඔක දෙපැත්තෙන් මෙහෙම හයි කරන්න තියෙනවා. ඔක හයි කරලා ලයිට් එක දැම්මම මෙහෙම දෙපාරක් විතර ගැස්සිලා පත්තු වෙන්න පටන් ගන්නවා. දැන් ටික කාලයක් යනකොට මොකද උනේ? මේ බල්බ් පාවිච්චි කර කර ඉන්නකොට CFL බල්බ් එක ආවා. කරලි කරලි කිය බල්බ් එකක් එන්න පටන් ගත්තා. මේකේ ආයු කාලය වැඩි කිව්වා, විදුලිය පාවිච්චි වෙනවා අඩුයි කිව්වා, සමාජ එමන්ත පරිසරයට හිතකාමී කිව්වා. හැබැයි තව ටික කලක් යනකොට මොකද වෙන්නේ? මේ බල්බ් එකටත් වඩා එහාට ගිහිල්ලා LED බල්බ් එක ආවා. විදුලි භාවිතය මේ සියලු බල්බ් වලට වඩා අඩුම එක තමයි කිව්වා LED බල්බ් එක. ඔන්න CFL බල්බ් එකේ රසදිය දිනනවා කිව්වා. හැබැයි මේකෙම පරිසරයට අහිතකර ද්‍රව්‍ය නැහැ කිව්වා. එනිසා උන්න LED බල්බ් එක හොඳයි කිව්වා. ජීව කාලය වැඩි, විදුලිය වැය වෙනවා අඩු. මේ පුතේ
තාක්ෂණය වෙනස් වීම. මේ විදිහට ජනමාධ්‍යට භාවිත වන තාක්ෂණයත් වෙනස් වෙනවා. අපි මුද්‍රණය ගැන කතා කළොත් උදාහරණයක් ගත්තොත් මුද්‍රණය ගැන කතා කළොත් ඉස්සෙල්ලා තිබ්බා උත්තල මුද්‍රණ ක්‍රමය කියලා එකක්. මේවා ගැන පස්සේ අපි කතා කරමු. උත්තල මුද්‍රණය කියලා. එහෙමත් නැත්නම් මේකට කිව්වා වැරදුනානේ මේ පුතේ ඔෆ්සෙට් නෙමෙයි. උත්තල මුද්‍රණය කියලා මේකට කිව්වේ ලෙටර් ප්‍රෙස් කියලා. ලෙටර් ප්‍රෙස් කියලා. ඔන්න ලෙටර් ප්‍රෙස් කියලා ක්‍රමයක් තිබ්බා. උත්තල මුද්‍රණය. ඊට පස්සේ ටික කාලයක් යනකොට මේක වෙනස් වුණා. ඔෆ්සෙට් කියලා ක්‍රමයක් ආවා. සමතල මුද්‍රණය. මේවා ගැන අපි පස්සේ කතා කරමු. සමතල මුද්‍රණය. හැබැයි සමතල මුද්‍රණය කියන එක ඔෆ්සෙට් ක්‍රමය දැන් ඔබ පාර යනකොට ටිකක් බලන්න ඔය කඩවල දාලා තියෙන ඔෆ්සෙට් ප්‍රින්ටින්. ලෙටර් ප්‍රෙස් කියලා දැන් දකින්න අඩුයි. සමහර තැන් වල තියෙන්න පුළුවන් ලෙටර් ප්‍රෙස් කියලා. හැබැයි මේ දෙකටම වඩා කාර්යක්ෂම මේ දෙකටම වඩා ලස්සනට මුද්‍රණය ගන්න පුළුවන් එහෙම නැත්නම් මුද්‍රිත පිටපත් ගන්න පුළුවන් ක්‍රමයක් ආවා ඩිජිටල් කියලා. දැන් බලන්න දුවේ පුතේ තාක්ෂණය වෙනස් වෙනවා. මේ තාක්ෂණය වෙනස් වෙනකොට සම්නිවේදන ක්‍රමෝපායන් වෙනස් වෙනවා. උත්තල මුද්‍රණය කියලා කිව්වේ දුවේ පුතේ මෙන්න මෙහෙම දැන් රබර් සීල් දැකලා තියෙනවා නේද? මම වැඩි කියන්නේ නැහැ. රබර් සීල් දැකලා තියෙනවා. රබර් සීල් එකේ මොකද වෙලා තියෙන්නේ? අකුරක් තියෙනවා. ඒ අකුර තියෙන්නේ මතු පිටට නෙරා යන ආකාරයට. ඊට පස්සේ ඒ අකුර තීන්ත ගාලා යම් මතු පිටක තෙරපුවාම මොකද වෙන්නේ? ඔන්න අපිට අවශ්‍ය අකුරු ටික මුද්‍රණය වෙනවා. ඒ ක්‍රමයට තමයි අපි කිව්වේ උත්තල මුද්‍රණය කියලා. දැන් උත්තල මුද්‍රණය නම් ඉස්සර පත්‍රයක් print කරන්න යනවා නම් අකුරු එකින් එක අමුණන්න ඕන. එක එක අකුර අමුණන්න ඕනේ. එහෙම නැත්නම් එකට එකතු කරන්න ඕනේ. එකට එකතු කරලා තමයි වචන හදාගන්නේ. හැබැයි සමතල මුද්‍රණයට එනකොට අපිට ඕන දේ computer එකේ type කරා. ඊට පස්සේ ඒක අපි print out එකක් ගත්තා. ඒකෙන් තව ක්‍රම තියෙනවා. ඒ වගේම අපි කතා කරමු. ඊට පස්සේ මුද්‍රණයට ගියා. ඒතර අර වගේ දේවල් කරන්න ඕනුනේ නැහැ. digital printing වලදී ඒ දේවල් ඕනුනේත් නැහැ. කෙලින්ම computer එකෙන් ගැහුවා. machine එකට කිව්වා මෙන්න මේක print කරන්න කියලා. දැන් මේ වෙනස් වීම ඇතුලේ sannivedanaya duwe puthi වෙනස් වෙනවා. රූප වහිනියට යොදාගත් තාක්ෂණය වෙනස් වෙනවා. ගුවන් විදුලියට යොදාගත් තාක්ෂණය වෙනස් වෙනවා. මේ වගේ හේතු සාධක මත sannivedanaya ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඉස්සර පත්‍රයක් ගහන්න දවසක් ගියා නම් අද පැය දෙක තුනකදී පත්‍රයක් සම්පූර්ණයෙන් නිර්මාණය කරලා ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ පත්‍රේ print කරන්න දුන්නම තව පැය කීපයක් අතට පත්‍රේ මුද්‍රණය කරලා ගන්නට පුළුවන්. මේ තත්ත්වයන් වෙනස් වෙලා. මේ නිසා sannivedanaya මොකද වෙන්නේ? තාක්ෂණයේ සංවර්ධනයත් එක්ක sannivedanaya වෙනස් වෙනවා. එමනම් sannivedanaya කියන්නේ මොකක්ද? සජීවීම විෂය. ලෝකයේ තියෙන ප්‍රායෝගිකම විෂය. ප්‍රායෝගික සජීවීම විෂය මොහොතින් මොහොත වෙනස් වෙනවා. වෙනස් වෙන්න ප්‍රධාන සාධකයේ දුවේ පුතේ තාක්ෂණය. sannivedana තාක්ෂණයයි sannivedanaya කියන්නේ එකිනෙකට බද්ධ වූ සාධක දෙකක්. තාක්ෂණය වෙනස් වෙනකොට sannivedanaya වෙනස් වෙනවා. sannivedanaya වෙනස් වෙනකොට ඊට සමගාමීව තාක්ෂණය ඉල්ලා සිටිනවා. ඒ නිසා තාක්ෂණය වෙනස් වෙනවා. එහෙනම් මේ දෙකත් එකිනෙකට බද්ධ සාධක දෙකක්. දැන් තේරුම් ගන්න තාක්ෂණය නිසා sannivedanaya තවදුරටත් සංවර්ධනය වෙනවා. sannivedanaya නිසා තාක්ෂණය තවදුරටත් සංවර්ධනය වෙනවා. මේ දෙක එකිනෙකට බද්ධයි. එකිනෙකට බැඳිලා තියෙන්නේ. ඒ නිසා ඔන්න දැන් මොකද වෙන්නේ? 60-70 දශකයේ තිබ්බ ජනමාධ්‍ය තත්ත්වය 80-90 තත්ත්වය දශකයේදී අන්කිත තාක්ෂණය ඇවිල්ලා තවදුරටත් සංවර්ධනය කරන්නට පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න sannivedana තාක්ෂණය දියුණු වෙනවා. නවීන sannivedana මෙවලම් වෙනවා. ඔබට මතක නම් අපි මුල් පාඩමකදී කිව්ව ජංගම දුරකථනය ගැන. අර ලංකාවට ගෙනාපු පළවෙනි ජංගම දුරකථනය මෙන්න මෙච්චරක් විතරයි. ඔන්න ඔය වගේ එකක්. මේක කරන්න පුළුවන් උනේ මොකද්ද පුතේ? මේක කරන්න පුළුවන් උනේ අංක 9ක් සලකුණු කරන්න විතරයි. වෙන මුකුත් කරන්න බෑ. අංක 9ක් සලකුණු කරනවා බටන් එකක් තියෙනවා ඒකේ බොම කෝල් එක කරනවා. බටන් එකක් තියෙනවා ඒක කට් කරාම කෝල් එක කට් වෙනවා. ඒකේ බොම කෝල් එක කට් වෙනවා. අද තියෙන ජංගම දුරකථනේ සමහර ජංගම දුරකථන තියෙන දුවේ පුතේ මෙන්න මෙච්චරයි. ජංගම දුරකථනේ උච්චාරණය. හැබැයි ජංගම දුරකථනේ අතේ තියාගත්තම මුළු ලෝකෙම අපේ අතේ. එදා මොකද උනේ? එදා කෝල් එකක් ගන්න විතරයි පුළුවන්. හැබැයි අද වෙනකොට මුළු ලෝකෙම වෙන දේවල් මොනවද හොයාගන්න ඕන තොරතුරු මොනවද මේ ඕනම දෙයක් ගන්න ජංගම දුරකථනෙන් පුළුවන් වෙලා තියෙනවා. ඉතින් බලන්න මේ තාක්ෂණයේ දියුණුව. ජංගම දුරකථනේ තිබ්බට වැඩක් නැහැ. අන්තර්ජාල පහසුකම් තියෙනවා. අන්තර්ජාලය නිර්මාණය වෙලා තියෙනවා. ඉන්ටර්නෙට් එක තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් අපිට ඕන තරම් තොරතුරු ගන්න පුළුවන්. ඉතින් බලන්න තාක්ෂණය වෙනස් වෙලා. මේ තාක්ෂණය වෙනස් වෙච්ච නිසා මොකද උනේ? sannivedana ස්වභාවයන් වෙනස් වුණා. sannivedanaye හැටි වෙනස් වුණා. sannivedanaye කරන විදිය වෙනස් වුණා. sannivedanayත් එක්ක බද්ධ වෙලා තිබ්බ සාධක වෙනස් වෙන්න පටන් ගත්තා. sannivedanaye දියුණු වෙන්න පටන් ගත්තා.
සන්නිවේදනයේ දියුණු වෙනකොට මානවයාගේ ක්‍රියාකාරීත්වය සන්නිවේදනයත් එක්ක බද්ධ වෙලා වේගවත් වෙන්න පටන් ගත්තා දියුණු වෙන්න පටන් ගත්තා මේක තමයි අද වෙනකොට අපි ඇවිල්ලා ඉන්න තත්ත්වය ඉතින් දුවේ පුතේ දැන් සන්නිවේදනය කියන එක ඉගෙන ගත්තා මෙහෙම නැත්නම් සන්නිවේදනය කියන විෂය ශාස්ත්‍රීය විෂයක් විදිහට ඉගෙන ගැනීමෙන් අපිට අත් වෙන ප්‍රතිලාභ මොනවද අපි මොනවද මේකෙන් හොයාගන්නේ අපිට මොනවද මේකෙන් දැනෙන්නේ මේක නත් අපි ටිකක් කතා කරන්න ඕනේ පළවෙනි කාරණේ තමයි මේකේ කාරණා කීපයක් තියෙනවා ඊට කලින් අපි මේ බෝඩ් එක සුද්ධ කරගමු නැත්තම් මකලා දාමු රයිට් ඔන්න පළවෙනි කාරණේ මොකක්ද පළවෙනි කාරණේ තමයි දුවේ පුතේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මොකද්ද ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සන්නිවේදන ක්‍රියාදාමය සහ මාධ්‍ය සන්නිවේදන ක්‍රියාදාමය මොකක්ද කියන්නේ සන්නිවේදන ක්‍රියාදාමය සහ මාධ්‍ය සන්නිවේදන ක්‍රියාදාමය සහ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධය ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය ඔන්න සන්නිවේදනයේ ශාස්ත්‍රීය විෂයක් විදිහට අධ්‍යයනය කළාම අපිට ලැබෙන පළවෙනි ප්‍රතිලාභය මොකක්ද ප්‍රතිලාභය ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් සම්නිවේදන ක්‍රියාදාමය සහ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය. දැන් ඔබ මේක අත්පත් කරගන්න ඕනේ. මොකක්ද කියන්නේ? ඔබ සම්නිවේදනය ඉගෙන ගන්නවා. සම්නිවේදනය ඉගෙන ගත්තම ඔබට පුළුවන් වෙන්න ඕනේ ජාතික වශයෙන් කොහොමද සම්නිවේදන ක්‍රියාදාමය තියෙන්නේ? වෙන විදිහකින් කිව්වොත් ලංකාවේ සම්නිවේදන ක්‍රියාදාමය කොහොමද? ලංකාවේ ගුවන් විදුලිය කොයි විදිහටද සම්නිවේදනය කරන්නේ? රූපවාහිනිය කොයි විදිහටද සම්නිවේදනය කරන්නේ? පුවත්පත්වල සම්නිවේදනය මොකද්ද? අන්තර්ජාලය හැසිරෙන්නේ කොහොමද? සමාජ මාධ්‍ය හැසිරෙන්නේ කොහොමද මේ පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟ කාරණේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය මාධ්‍ය හැසිරෙන හැටි මාධ්‍යවල ක්‍රියාකාරීත්වය. දැන් ලංකාව ගත්තොත් දුවේ පුතේ මම මග පෙන්වීමක් කරන්නම් ඔබට. ලංකාව ගත්තොත් ලංකාවේ ගුවන් විදුලි මාධ්‍ය ගණනාවක් තියෙනවා. රූපවාහිනී මාධ්‍ය ගණනාවක් තියෙනවා. පුවත්පත් ගණනාවක් තියෙනවා. මුද්‍රිත මාධ්‍ය ගණනාවක් තියෙනවා. මේවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිලා තියෙනවා. මොනවද ප්‍රධාන වශයෙන් බෙදිලා තියෙන කොටස් දෙක? එකක් තමයි රාජ්‍ය මාධ්‍ය. එකක් තමයි පෞද්ගලික මාධ්‍ය මේ කතා කරන්නේ ලංකාවේ ජනමාධ්‍ය හොඳේ මෙතන තියෙන්නේ ලංකාවේ ජනමාධ්‍ය මොකද්ද වෙලා තියෙන්නේ ලංකාවේ ජනමාධ්‍ය ප්‍රධාන වශයෙන් උන්න කොටස් දෙකකට බෙදෙනවා රාජ්‍ය ජනමාධ්‍ය පෞද්ගලික ජනමාධ්‍ය කියලා. එතකොට රාජ්‍ය කොටසට මොනවද අයිති වෙන්නේ? රාජ්‍ය කොටසට අයිති වෙනවා ලේක් හවුස්. එහෙම නැත්නම් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. මේක පුවත්පත් ආයතනයක්. එහෙම නැත්නම් අපි කියනවා ලේක් හවුස් එක. ඊට පස්සේ ඔන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ස්වාධීන රූපවාහිනී ඊළඟට මොකද්ද? ජාතික රූපවාහිනිය. ඊළඟට මොකද්ද? ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. දුවේ පුතේ මෙන්න ශ්‍රී ලංකාවේ රජයට අයිති මාධ්‍ය. ලංකාවේ රජයට අයිති ජනමාධ්‍ය. රාජ්‍ය ජනමාධ්‍ය මොනවද කියලා හෙව්වොත් මේ හතර තමයි තියෙන්නේ. දැන් ලේක් හවුස් එක මොකද කරන්නේ? ලේක් හවුස් එක පුවත්පත් ගණනාවක් නිකුත් කරනවා. මොනවද පුවත්පත්? කීපයක් කතා කරන්න බලන්න. එකක් තමයි සිළුමිණ පුවත්පත්. අපි ඉරිදා පත්‍රයක් ගැන කතා කරොත් සිළුමිණ පුවත්පත්. ඊට පස්සේ දවස ගානේ කතා කරොත් දිනමින පුවත්පත. ඊට පස්සේ ඉංග්‍රීසි පුවත්පත්, දේලි නිවුස් පුවත්පත. නේද? මේ වගේ පුවත්පත් ගණනාවක් දිනකරන් පුවත්පත දෙමළ පත්‍රයක් ගත්තොත්. මේ වගේ පුවත්පත් ගණනාවක් ලේක් හවුස් ආයතනයේ ඉදිරිපත් කරන හැම නැත්තම් මුද්‍රණයේ එළියට ගෙනල්ලා දෙන්න. ස්වාධීන රූපවාහිනිය ගත්තොත් මේක ඇතුලේ රූපවාහිනී නාලිකා දෙකක් තියෙනවා. ස්වාධීන රූපවාහිනිය ඊට පස්සේ පසන්තම් ටීවී කියලා දෙමළ රූපවාහිනී නාලිකාවක්. ඊට පස්සේ ගුවන් විදුලි නාලිකා දෙකක් තියෙනවා. නේද? ඔබ දන්නවා ලක්හඬ සහ වසන්ත FM කියලා. ඊට පස්සේ ජාතික රූපවාහිනිය ගත්තොත් එහි තියෙන රූපවාහිනී නාලිකාවක්. ගුවන් විදුලි සංස්ථාව ගත්තොත් ගුවන් විදුලි සංස්ථාව ඇතුලේ ගුවන් විදුලි නාලිකා ගණනාවක් විවිධ භාෂාවන්ගෙන් ක්‍රියාත්මක වෙනවා. විවිධ භාෂාවන්ගෙන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහට තමයි ලංකාවේ මාධ්‍ය ගත්තොත් ලංකාවේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරීත්වය හැදිලා තියෙන්නේ. පෞද්ගලික මාධ්‍ය ගැන කතා කරොත් එහෙනම් පෞද්ගලික මාධ්‍ය ගණනාවක් තියෙනවා. පෞද්ගලික මාධ්‍ය ගණනාවක් තියෙනවා. දැන් අපි කතා කරනවා පෞද්ගලික මාධ්‍ය මොනවද? රූපවාහිනී ආයතන තිබෙනවා. පුවත්පත් නිර්මාණය වෙනවා. ගුවන් විදුලි ආයතන තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට අපිට ගන්න පුළුවන් මහරජා සමාගම. නේද? අපි මහරජා සමාගම ගත්තොත් මේක ඇතුලේ අපි කතා කරනවා ටීවී ගැන. මේක ඇතුලේ සිරස ටීවී තියෙනවා. ඊට පස්සේ ගුවන් විදුලි නාලිකා සිරස ගුවන් විදුලිය YFM කියලා ගුවන් විදුලියක් මේ වගේ විවිධ ගුවන් විදුලි නාලිකා තියෙනවා. ඊට පස්සේ පුවත්පත් ආයතන ගණනාවක් සීමාසයන් විජය ප්‍රකාශන
විජය පුවත්පත් ආයතනය. මේ පුවත්පත් ආයතන තමයි ලංකාදීප පුවත්පත. ඊට පස්සේ විජය පත්තරේ මේ වගේ පත්තර මුද්‍රණය කරන්නේ මේ ආයතනය. දැන් දුවේ පුතේ මම මෙතනින් එහාට මේවා ගැන කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඔබට දෙනවා වැඩක්. එහෙමත් නැත්නම් ඔබට දෙනවා කළ යුතු කාර්යයක්. ඔබ කරන්න ඕනේ මොකක්ද? ලංකාවේ තියෙන පෞද්ගලික මාධ්‍ය සහ ලංකාවේ තියෙන රාජ්‍ය මාධ්‍ය මොනවද කියලා වර්ග කරන්න. මොකක්ද ඔබේ කාර්යභාරය? පළවෙනි කාරණය තමයි ලංකාවේ තියෙන රාජ්‍ය මාධ්‍ය ආයතන මොනවද? ලංකාවේ තියෙන පෞද්ගලික මාධ්‍ය ආයතන මොනවද? ඔබ දැනට දන්නේ නැත්නම් හොයාගන්න විදිහක් මම කියලා දෙන්නම්. මොකක්ද දන්නවද? ඔබ ගන්න පුවත්පත්වල මේ මුද්‍රණය කරන්නේ කවුද කියලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රකාශනය කරන්නේ කවුද කියලා තියෙනවා. ඒක හොයන්න. ඔබ හොයන්න. ගුවන් විදුලි ආයතන තියෙනවා. රූපවාහිනී ආයතන තියෙනවා. පුවත්පත් තියෙනවා. සකරාණි ඉදිරිපත් කරන ආයතන, මුද්‍රණය කරන ආයතන තියෙනවා. මේ පෞද්ගලික ආයතන සහ රාජ්‍ය මාධ්‍ය ආයතන මොනවද කියලා ඔබ වර්ග කරන්න. ඒවායේ නිෂ්පාදනයන් මොනවද කියලා වර්ග කරන්න. එහෙම නැත්නම් ගුවන් විදුලි නාලිකාවල නම් මොනවද? ඊට පස්සේ පුවත්පත්වල නම් මොනවද? රූපවාහිනී නාලිකාවල නම් මොනවද කියන එක ඔබ ලයිස්තුගත කරන්න. ලයිස්තුගත කරලා ඒක තියාගන්න. මොකද ඔබට ඒක අතිශය වැදගත් වෙනවා ඔබ පාඩම් කරමින් ඉන්න වෙලාවට. උසස් පෙළ විභාගයේදී ඔබෙන් බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ ඔබ ලියන උත්තරේ ඇතුලේ නිදර්ශන අන්තර්ගත වීම. එහෙම නැත්නම් නිදසුන් අන්තර්ගත වීම. සමහර වෙලාවට ඔබෙන් අහනවා. ඔබෙන් අහන ප්‍රශ්නේ කෙලින්ම වචනෙන් තියෙනවා. නිදසුන් සහිතව දක්වන්න. එහෙම නැත්නම් සනිදර්ශකව විමසන්න. එහෙම නැත්නම් නිදර්ශක සහිතව පෙන්වා දෙන්න. ඔය වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ මේවා හොයාගෙන තිබුණොත් ඔබට පුළුවන් හොඳ උත්තරයක් උසස් පෙළ විභාගයේදී ඔබේ ප්‍රශ්නයට හොඳ උත්තරයක් ලියන්න. ඔබට ලැබෙන ප්‍රශ්නයට හොඳ උත්තරයක් ලියන්න. දුවේ පුතේ එතකොට ඔන්න රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය තියෙනවා. දැන් ලෝකෙට යන් අපි. ලෝකෙට යනකොට අපි කියවන ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් sannivedana ක්‍රියාදාමය සහ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් ලැබෙනවා sannivedana අධ්‍යයනය කරලා. එතකොට ලෝකෙ ගැන කතා කරමු. ලෝකෙ වෙනත් රටවල් වලට යමු අපි. ඇමරිකාවට යන්න පුළුවන්, බ්‍රිතාන්‍යයට යන්න පුළුවන්, අසල්වැසි ඉන්දියාවට යන්න පුළුවන් අපිට. මේ රටවල් වල තත්ත්වය මොකක්ද? මේ රටවල් වල දුවේ පුතේ මේ විදිහටම රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය තියෙන්නට පුළුවන්. හොයලා බලන්න. ඔබට හොයා ගන්න පුළුවන්. එතකොට රාජ්‍ය මාධ්‍ය මොනවද? දැන් ඉන්දියාවේ ගත්තොත් දූරදර්ශන්, ටෙලිවිෂන්. එහෙම නැත්නම් රූපවාහිනී, දූරදර්ශන්, රූපවාහිනී. මේ වගේ විවිධ නම් වලින් රූපවාහිනී නාලිකා ගණනාවක් තියෙනවා. NDTV කියලා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති නාලිකාවක් තිබෙනවා. මේ වගේ විවිධ නාලිකා තිබෙනවා. ඇමරිකාවට යන්නට පුළුවන්, බ්‍රිතාන්‍යයට යන්නට පුළුවන්, පෞද්ගලික මාධ්‍ය, රාජ්‍ය මාධ්‍ය තිබෙනවා. ඊට අමතරව දුවේ පුතේ මේ පෞද්ගලික රාජ්‍ය කියන මේ මාධ්‍ය සියල්ලම එක එක මතවාද වෙනුවෙන් පෙනී සිටිනවා. දැන් බලන්න ලංකාවේ මාධ්‍ය ටිකට අපි මේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය. මොකද්ද ලංකාවේ මාධ්‍ය වලට අපි ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන කවුරු ප්‍රමුඛ කරගෙනද සංදේශනිකුත් කරන්නේ? ජනතාව ප්‍රමුඛ කරගෙනද? එහෙම නැත්නම් බලේ පවතින රජය ප්‍රමුඛ කරගෙන. මේක ඇත්ත කතාව කල්පනා කරලා බලන්න. ඇත්ත කතාව දුවේ පුතේ ටිකක් අධ්‍යයනය කරනකොට ඔයගොල්ලන්ට තේරෙනවා, ඔබට වැටහෙනවා. ටිකක් අධ්‍යයනය කරනකොට මොකද්ද වෙන්නේ? රජය මුල් කරගත්ත ජනමාධ්‍ය ක්‍රියාවලියක් තමයි රාජ්‍ය මාධ්‍ය වලින් ඉටු කරන්නේ. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය මේ රජය මුල් කරගත්ත කාරණාවලින් තමයි රාජ්‍ය මාධ්‍ය ආයතන උන්ගේ සංදේශ නිකුත් කරන්නේ. ප්‍රවෘත්ති බැලුවොත්, ඉදිරිපත් කරන වැඩසටහන් බැලුවොත්, පුවත්පත්වල වෙන්න පුළුවන්, ගුවන් විදුලියේ වෙන්න පුළුවන්, රූපවාහිනියේ වෙන්න පුළුවන්. මේ හැමතැනකදීම සිද්ධ වෙන්නේ මොකද්ද? රාජ්‍ය මතවාදයක් ප්‍රමුඛ කරගත්ත තොරතුරු ඉදිරිපත් කිරීමක් රාජ්‍ය මාධ්‍යවල. දැන් ඔබ අර ලයිස්ට්වක් සකස් කරනවා. ඒ ලයිස්ට්වෙන් පස්සේ රාජ්‍ය මාධ්‍යවල හැසිරීම. මාධ්‍ය ක්‍රියාකාරීත්වය ගැන ඔබට කතා කරන්න තියෙනවා, ඔබට හොයන්නට තියෙනවා. ඒ නිසා ඔබ හොයන්න මාධ්‍ය ක්‍රියා කරන හැටි. රාජ්‍ය මාධ්‍ය මොකද කරන්නේ? මෙන්න මේ දවසේ ප්‍රවෘත්ති තිබුණා. ඒ ප්‍රවෘත්ති වලින් මෙන්න මේ තොරතුරු කිව්වා. ඔබ පොඩි විශ්ලේෂණයක් කරලා බලන්න. ප්‍රවෘත්ති ප්‍රකාශයක් ගන්න. ඒ ප්‍රවෘත්ති ප්‍රකාශය ඇතුලේ තිබුණු තොරතුරු මොනවද කියලා කාලයත් එක්ක ලියාගෙන බලන්න. එතකොට බලනකොට ඔබට තේරෙනවා රජය, පවතින රජය, එහෙම නැත්නම් අපි කියන ආණ්ඩුව පිළිබඳව වැඩි කාලයක් මේ රාජ්‍ය මාධ්‍යවල වෙන් වෙනවා. පුවත්පතක් අරන් බලන්න. පුවත්පතේ තියෙන්නේ මොනවද? මේක තමයි ඔබේ විශ්ලේෂණය. ඔබ සොයාගත යුතු කාරණේ රාජ්‍ය මාධ්‍යවල අන්තර්ගත වන්නේ රජයට හිතවාදී කාරණා. මේව පිළිබඳව හොයලා බලන්න. මේව පිළිබඳ ලයිස්තු සකස් කරන්න ඔබට බාරයි. ඊට පස්සේ පෞද්ගලික මාධ්‍ය ගැන කතා කරමු දුවේ පුතේ. පෞද්ගලික මාධ්‍ය ගණනාවක් තිබෙනවා. ඔබ සොයා ගන්නට ඕනේ. මේ මාධ්‍ය ගණනාව සොයාගෙන ඔබ බලන්න එක මාධ්‍ය නාලිකාවක් තිබෙනවා. ඒ මාධ්‍ය නාලිකාව
එක දේශපාලන පක්ෂයකට සම්බන්ධයි. එහෙම නැත්නම් ඒකේ ඉදිරිපත් කරන වැඩසටහන් වල සිට ප්‍රවෘත්ති දක්වා යම්කිසි දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙනී සිටිනවා. තව මාධ්‍ය ආයතනයක් ගත්තොත් ඒ මාධ්‍ය ආයතනයට අනන්‍ය වූ දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙනී සිටිනවා. තව මාධ්‍ය ආයතනයක් ගත්තොත් මේ දෙකටම නැතුව ටිකක් මැද්දෙන් යන්න උත්සාහ කරනවා. මෙන්න මේ විදිහට එක එක මාධ්‍ය ආයතන වලට ඒ මාධ්‍ය ආයතනයට අදාළ වූ හැසිරීම රටාවක් තිබෙනවා. මේ හැසිරීම රටාව ඉතා හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් කාලයක තමයි ඔබ ඉන්නේ. මොකද ශ්‍රී ලංකාවේ මහමැතිවරණය පැවැත්වෙන්නට නියමිතයි ඉදිරියේදී. මේ මහමැතිවරණය පැවැත්වෙනකොට දවසකට එක නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයක් බලන්න පුරුදු වෙන්න දුවේ. එතකොට අද බලන නාලිකාවේ නෙවෙයි ඔබ හෙට ප්‍රවෘත්තිය බලන්නේ. එහෙම නැත්තම් එක නාලිකාවක එක වෙලාවකටත් තව නාලිකාවක තව වෙලාවකටත් ප්‍රවෘත්තියක් බලන්න. බලලා එකම ප්‍රවෘත්තිය මේ නාලිකා දෙකෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා ටිකක් විශ්ලේෂණය කරලා බලන්න. ඔබට දැනේවි මේ කියන රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය නාලිකා වලට ඔවුන්ට අනන්‍ය වූ හැසිරීම රටාවක් තියෙන බව. ඔවුන්ට අනන්‍ය වූ තොරතුරු ඉදිරිපත් කිරීමේ රටාවක් තිබෙන බව. එහෙමත් නැත්නම් ඔවුන්ට අනන්‍ය වූ ප්‍රතිපත්ති රාමුවක සිට ඔවුන් මේ තොරතුරු ඉදිරිපත් කරන බව. දෙවියනේ මේක ඔබ කළ යුතුයි. මේ කාර්ය ඔබ කළ යුතුයි. එය තමයි ඔබට තොරතුරු ලබා ගන්නට ඔබට ඔබේ අධ්‍යයනය සාක්ෂාත් කරගන්නට එහෙමත් නැත්නම් අධ්‍යයනය සාර්ථක කරගන්නට තියෙන එක උපක්‍රමයක්. ඔබේ පිළිතුර ප්‍රශ්නයකට දෙන පිළිතුර ඉතාම සාර්ථකව ලියන්නට හොඳ ක්‍රමයක් තමයි ඔබ මේ තොරතුරු එක්ස්ප්‍රස් කරගන්නේ. ඒ නිසා ඔබට ලැබිලා තියෙන හරි සුන්දර අවස්ථාවක් දුවේ පුතේ. මේ මැතිවරණයක් තියෙනවා. මේ මහා මැතිවරණයක් තියෙනවා. මේ මහා මැතිවරණයට අදාළව විවිධ තොරතුරු විවිධ විදිහට මේ මාධ්‍ය ආයතන වාර්තා කරනවා. ඒ ටිකක් විශ්ලේෂණය කරන්න. එතකොට ඔබට හඳුනා ගන්නට පුළුවන් මාධ්‍ය ක්‍රියාකාරීත්වය කොයි වගේද කියලා. අපි තවදුරටත් මේ ගැන ඊළඟ වැඩසටහනින් කතා කරමු. මාධ්‍යවල ක්‍රියාකාරීත්වය. මාධ්‍ය මොකක්ද අද දවසේ කරන්නේ? මාධ්‍ය කාර්යභාරය මොකක්ද? මේ ගැන දුවේ පුතේ අපි ඉදිරි වැඩසටහනින් කතා කරමු. එතෙක් අපි සමුගෙන යනවා. ඔබට බාර දුන් කාර්යයක් තිබෙනවා. ඒ කාර්යය ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.